අයිබෝවන් කලින් ප්‍රවෘත්තියේ වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල රටේ අර්බුදකාරී තත්ත්වය ගැන ත්‍රිනිකායික මහනා හිමිවරුන්ගෙන් නිවේදනයක් හදිසියේ පැන වූ ඇඳිරි නීතියෙන් අසරණ වූ ජීවිත පුත්තලම පාරම්පරික කුඹල් කර්මාන්තයේ කඳුළු කතාව ප්‍රථමයෙන් දේශීය පුවත් ඉහළ යන ජීවන වියදම හේතුවෙන් මහජනතාව මුහුණ දෙන දුෂ්කරතාව පිළිබඳ ත්‍රිනිකායික මහනා හිමිවරුන් දැඩි සංවේගය පළ කර තිබෙනවා රාජ්‍ය අනවශ්‍ය වේදම් ඉවත් කර අමාත්‍ය වරප්‍රසාද මහජන සුපසාධනයට කැපකරන ලෙසයි මහනා හිමිවරුන් රජෙන් ඉල්ලා සිටින්නේ ඒ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අදවන විට රටේ සමස්ත මහජනයා ඉහළ යන ජීවන වියදම හේතුවෙන් මුහුණ දෙන දුෂ්කරතාවය පිළිබඳව ත්‍රිනිකායික මහා සංගරත්නය සංවේගයට පත්ව සිටින බව පවසනවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ සපයා ගැනීමේදී මෙන්ම ඉන්ධන විදුලිය සහ ගෘහස්ත ගෑස් අවශ්‍යතා සපුරා ගැනීමේදී මුහුණ දෙන දුෂ්කරතාවය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බවයි උන්වහන්සේලා පවසන්නේ මහජනයා විශේෂයි සංවේදීව දානය ප්‍රිය වචනය අර්ථචර්යාව සහ සමානාත්මතාවෙන් යුතුව අක්‍රෝධය අවිහිංසාවාදී දසරාජ ධර්ම මත පදනම්ව මූලික මහජන අවශ්‍යතා පූර්ණේ කරමින් මහජන සුරක්ෂාව උදෙසා කටයුතු කිරීම රාජ්‍ය පාලනයේ යුතුකම සහ වගකීම බව ත්‍රිනිකායික මහනා හිමිවරුන් පෙන්වා දෙනවා මෙම ආපදාපන්න අවස්ථාවේ මහජනතාව මත එල්ල වී ඇති ආර්ථික පීඩනය අවම කිරීමට රජයේ සියලු අනවශ්‍ය වියදම් ඉවත් කර අමාත්‍ය වරප්‍රසාද මහජන සුබසාධනයේ වෙනුවෙන් කැප කිරීම අවශ්‍ය බවද මහනා හිමිවරුන් පවසනවා මහජනතාව වෙත අවශ්‍ය සහන කඩිනමින් ලබා දීම රජයේ යුතුකමක් බවද උන්වහන්සේලා පෙන්වා දී තිබෙනවා උද්ගත වැති මෙම දෙවන්ත ආර්ථික අර්බුදයේ විසඳාගත හැක්කේ රාජ්‍ය මුදල් නිසි කළමනාකරණය දූෂණය පිටු දැකීම රටේ මහජන අවශ්‍යතා මත පදනම්ව ප්‍රමුඛතා ගත කළ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම තිරසර ජාතික ප්‍රතිපත්තීන් මත පදනම් වූ රටට වඩාත් උචිත වූ දේශීය ආර්ථික ආකෘතියක් ගොඩනැගීම හරහා පමණක් බවද ත්‍රිනිකායික මහනා හිමිවරුන් ප්‍රකාශ කර සිටිනවා මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකි වන විට සොරකම මං පැහැරීම දූෂණය වංචා පුද්ගල ඝාතන ආදී විවිධ අධර්මිෂ්ඨ ක්‍රියාවන් විශේෂෙහි රට වැසියා નિરાයාසෙන්ම පෙළමෙන බව කූට දන්ත සූත්‍රය තුල අවධාරණය කර ඇති බබයි මහනා හිමිවරුන් පවසන්නේ මහජන පීඩාවන් පිළිබඳ සංවේදීව තීන්දු තීරණ ගැනීම ජනතා නොසන්සුන්තාව තීව්‍ර කිරීමට හේතු වන නිසා අර්බුදයේ ස්වභාවය පිළිබඳව සබුද්ධිකව ජනතා අභිලාෂයන් මනාව වටහාගෙන විශේෂ සත්‍ය උපදේශ මත නම්‍යශීලීව මහජනතාවට පිළිගත හැකි විසඳුම් නිසි යාන්ත්‍රණයක් මගින් සමාජගත කරමින් ජනතා විශ්වාසය දිනා ගැනීමට රාජ්‍ය පාලන තන්ත්‍රය උත්සාහ කළ යුතු බවද උන්වහන්සේලා සිය නිවේදනයෙන් ප්‍රකාශ කර සිටිනවා පාට පක්ෂ බේද පසකලා සිය පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍රයන් අමතක කර සියලු මහජන නියෝජිතයින් සිය වරප්‍රසාද මහජන සුබසාධනයේ උදෙසා කැපකොට එක්සිත්ව ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය තුලින් මෙම අර්බුදය විසඳා ගැනීමට යොහසලුව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි ත්‍රිනිකායික මහනා හිමිවරුන් මෙම විශේෂ නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ අපේ රටේ ඉහළ ප්‍රකෝටිපතියන් කිහිප දෙනෙකු ඉන්නවා. රටේ සමස්ත ධනයෙන් 60ක් 70ක් විතර අයිති ඒ ටික දෙනාටයි. මධ්‍යම පන්තිය කියලාත් අපි වගේ අයට කියනවා. ඇත්තටම මධ්‍යම පන්තියක් තියෙනවද කියන එක දැන් ප්‍රශ්නයක්. ඒ තරමට අන්ත අසරණ දිලින්දන්ගෙන් දැන් අපේ රට පිරිහිමින් තිබෙනවා. පැය 3ක පමණ අඩු කාලයක තුල ඇඳර නීතිය පැනවුවම මොනතරම් පිරිසක් අසරණ වුණාද? ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළේ 3:40ට සවස 6 ඉඳලා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව මාධ්‍ය අපිටත් කියන්න සිදු වුණා. එහි ප්‍රතිඵලය වුණේ ජනතාව මහමග අසරණ වීම. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ආව ගොවීන් හොඳටම අසරණ වුණා. සවස් වරුවේ ඇඳිරි නීතිය නිසා ගැණුම් කරුවන් ආවේ නැහැ. කෙසල් සහ එළවලු වර්ග ආර්ථික මධ්‍යස්ථානයේ තන තන ගොඩ ගසා තිබෙන අයුරු දක්නට ලැබුණා. කණ්ඩන බොණ්ඩන මිනිසුන් ඇඳිරි නීතිය දාලා කණ්ඩටන මාත්‍ර දැන් අපේ ගවල ළමයිත් අනනවා නේ. ගාම්සේ ටිකක් ගන්න නෑ දන්නා යන්න ඕන රට දාලා කරොල් උත්සාහලා සීනි නෑ දන්නා රට දාලා කියන්නේ ඉවර වෙනවා අත්ත කාට කියලා අපි දන්නෙත් නෑ මොකද්ද උනේ කියලා ඇඳිරි නීතිය කියන අපේ එළුල් ටික මුකුත් කරගන්න බෑනේ අපි බලන්න අපි දුප්පත් මිනිසුන් අපි මේ ඔක්කොම කරන්නේ කිසිම තේරුමක් නැතුවනේ මේ කරේ ඇඳිරි නීතියක් දාගෙන තේරෙන්නේ නෑ ඉතින් මේ ඉස්සරහට මොනා කරයිද ගොයියන්ට වහබීලා මැරෙන්න තමයි වෙන්නේ මේව යනකොට මම මිනිස්ටික් අරන් ආවේ ඉතින් කැඩුවා ඉතින් උදේ කන උදේම අපිට මේ පණිවිඩ දෙනවා නම් අපිට අනිවාර්යෙන් මේ නතර කරන්න හරි පුළුවන් මේ කට්ටිය මේ දවල් එකට දෙකට පණිවිඩ දෙනකොට අපි අරන් මිනිස් කඩලා ඒතකොට කොහොමද අපි මේවට විකුණන්නේ ඒක ඉතින් මේ පාලකව දැනගන්න
මහනුවර කටුගස්තොට මැණික් කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ තත්ත්වය ඒකමයි. රාජපක්ෂව ආරක්ෂා වෙන්න මේ ඇදිරි දැම්මම අනිදිස ආරක්ෂා වෙලා නැහැනේ. ඔය අනාථ වෙලා එළවලු ගෙනා මිනිසුන්ට වඩු ගන්න ක්‍රමයක් නැහැ. කරන අපරාධයක් තමයි මේ කරලා තියෙන්නේ. අද කිලෝ ලක්ෂ දෙකක් විතර මේ මාකට එළවලු වෙලා තියෙනවා. වඩු ගන්න කිසිම වෙලෙන්දෙක් ඇවිල්ලා නැහැ. ඉතින් මේවා ඉතින් කරන්නේ තමන් රැකෙන්න කරාට අනිදි මිනිසු රැකෙන්නේ නැහැ. හැම මිනිහෙකෙදි මේ එළවලු වල ලක්ෂ ගාණක් මේ වෙලෙන්දන්න පාඩු ලබන්න තමයි වෙලා තියෙන්නේ. මේ හැන්දෑ පහෙන් පස්සේ තමයි අපි දන්නේ මේ ඇදිරි නීතියක් දානවා කියලා. එතකොට හැන්දෑ පහ වෙනකොට දඩට විකුණන්න ගොවියෝ අපි සල්ලෝට ගේන එළවලුයි ගොවියෝ එළවලු හදලා නැතිනේ. මේවා දැන් ගෙනල්ලා මේ බලන්න මොකද කරන්න කියලා මේ ලක්ෂ ගාණක් වල එළවලුනේ. අපිට මේවට දෙනවද රජෙන් දෙනවද? පොහොර මිටියක් 18 10 20000 දීලා හදලා තියෙන එළවලු. මේවා නම් මහා අම්මන තීරණ. පොහොර මුදලවත් ගන්න බැරි වෙනවා මෙහෙම ගියොත්. දවසක් යනකොට මේ ඔක්කොම නාස්ති වෙලා. අනාථ වෙලා ඉන්නේ අපි කිරු දෙනාම. කලාවත ප්‍රදේශයේ ගොවිනුත් හදිස්සිය ඇඳිරි නීතියත් සමග අසරණ වුණා. ඔක්කොම අනසන වෙලා ඉන්නේ. මොකද එක පාර හදිස්සිය මේ හිටි හැටියෙන් කරපු මේ ඇඳිරි නීතිය දෙමළ නිසා අනිවාර්යෙන් රජේ වක් කියන්න ඕන. එක පාර ගහෙන් ගෙඩියන වගේ ඇඳිරි නීතිය දාලා ගොවිය විනාශ කරා. පොර ටික ගන්නේ රුපියල් 30,000 35,000 පොර මිටි ගන්නේ. ඒ වගේ හොයාගෙන හොඳට හදලා පලා ටික ලස්සට පිළිවෙට මාකට් වලට ගන්න තියෙදි එක පාට මේ වගේ දේවල් කරනවා රජේ. ඩීසල් නැහැ. ඉතින් එහෙම තියෙද්දි මේ කරපු විනාශය වක් කියන්න ඕන රජේ. මාසයක් එකමාරක් කොට්ටු වෙලා තමයි මේවා මේ හදන්නේ. තෙල් පොර නැහැ. යුරියා මිටි රුපියල් 25,000 30,000 අරගෙන තමයි ගොවිය මෙයා කරන්නේ. වේලපා උදේ කාලෙක මේ අපිට මේක දැනුම් දුන්නා නම් අපි මේ බඩු ලෑස්ති කරන්නේ නැහැ. සවස 6ට තමයි ඇඳිරි නීතිය පැන උනේ. යාන්තම් කළුවර වැටිගෙන එනකොට ගිනි ගන්න හදවත් එකක් අතුරුගිරියේදී සහ කොට්ටාවේදී දක්නට ලැබුණා. උදේ ඉඳලා දරලිපේ ගිනි කාලා කඩල කිලෝ 10ක් තඹ ගන්නවා. ලුණු පොල් කෑලි කපාගෙන අඩිය ගෙවෙනකන් කඩල කරත්තේ තල්ලු කරගෙන තැබෑරුමක් ළඟ නතර වෙනවා. කඩල කිලෝ එකක් රුපියල් 450ක් විතර වෙනවා. රෑ 9:10 වෙනකොට තමයි රුපියල් 23,000ක ලාභයක් උපයාගන්නේ. ලාභය කිව්වට ශුද්ධ ලාභය නෙවෙයි. හදිස්සියෙම ඇඳිරි නීතිය වැටුණා. කඩල කිලෝ 7-8ත් එහෙමම ඉතිරි. මේ නිහඬ මිනිසාගේ දැසේ කඳුළුසේම අනිත් වෙලෙන්දාගේ වේදනාව වචන බවට පෙරළුණා. හතර වෙනකොට බඩු දාලා ඉවරයි. එක කරත්තයක රුපියල් 12,000 විතර බඩු වල වියදම විතර. එක්ක දෙයක් මුන්ද තේරෙන්නේ නැහැ. මේ වගේ 2.50 වැඩ කරන මේ වගේ නිින්දිත මිනිසුන්ව මින් ඉදිරියටවත් පත් කරගන්න එපා කියලා තමයි අපිට කියන්න වෙන්නේ මේ මහ ජනතාවට. මුන් ඉස්කෝලේක ගිහිල්ලා නැහැ වැස්සකට වම් මා හිතන්නේ. මොන උපාධි ගැහුවා මේ සමාජයේ ඉඳලා නැහැ. ඇත්තට මේ පොඩි මිනිහා ගැන තේරෙන්නේ නැහැ. මේ ඇඳින් නිති දාන්න උනේ රාත්‍රි 10ට කො 9ට මෙහෙම රටක් පාලනය කරන්න පුළුවන්ද? රටක් නෙවෙයි ගෙදරක් පාලනය කරන්න. වත්මන් අර්බුද තත්ත්වය පිළිබඳ ඇසනු කතා දැන් රටේ ඇඳිරි නීතිය දාලා හදිසි නීතිය දාලා මේ රටේ ජනතාව මර්ධනය කරන්න ලෑස්තිලා තිනා ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව සිංහල අලුත් අවුරුද්දට ඇඳිරි නීතිය දාන්නද? අපි දන්නා මේ වෙනකොට රාජපක්ෂ පවුල් වල භාර්යාව ටික දැන් රට ගිහිල්ලා. අද මේ ආණ්ඩුවේ සමහර වෙන දේවල් ගත්තාම ආණ්ඩුව හදන්න මුල් වෙච්ච ස්වාමීන් වහන්සේලාම අද ආණ්ඩුව විවේචනය කරනවා. මේ අඩුපාඩුකම් පෙන්නලා දෙන්නේ තරහකට නෙමෙයි, සමහර වෙලාවට අපි ගන්න වැරදි තීන්දුවත් එක්ක. මොනවා කරත් අපි එළියට වයින්න ඕනේ. පුළුවන් නම් අර මුළු ලංකාවේ ලක්ෂ 220ම පුළුවන් නම් අත්තර කටයුතු කරමින් අපේ රට ඉතා ඉදිරියෙන් ඉන්නේ. මුංගේ ආණ්ඩුව විශ්වාස කරන්නේ නැහැ ජාත්‍යන්තරය. ජාත්‍යන්තරය විශ්වාස කරන්නේ පොරෙක්, මංකොල්ලකාරයෙක්. මේ රටේ සල්ලි ටික වෙන රටකවල තියෙන එකෙක්. මේ රටේ මැරෙලා වැළලෙන එකෙක් නෙමෙයි, ඇමරිකාවේ වැළලෙන එකෙක්. මෙයාත් ඇවිල්ලා තියෙන මේ ඇමරිකාවෙන් ජෝඩු ඇවිල්ලා රස්සාව කරන්න නෙමෙයි, ඇවිල්ලා තියෙන කොහමරියක් අරගෙන බෝඩින් වෙලා. අපි මේ පාහර දේශපාලන ක්‍රමයේ හිම් පිටින් අතු ගාලා දමමු. අපිට 70 ගණන් වලට ඉස්සෙල්ලා තිබිච්ච ඉතාමත්ම ගුණ නැන වෙලින් යුක්තව දේශපාලන ව්‍යාපාරයක් තිබුණි. සබුද්ධික දේශපාලන ව්‍යාපාරයක්. ඒ සඳහා මිනිසු පෙළ ගැස්සීම ඉතා වැදගත්. අපි හිතන්නේ ඉතාමත්ම හොඳ ප්‍රතික්ෂේප කිරීමක් මිනිස් අතරින් සිද්ධ වෙන එක ඉතා හොඳ තත්ත්වයක් හෙට අපි දකිනවා. ඔබතුමාම කිව්වා ජනතාව කැමති වෙලා මාව ගෙනාවේ. හරි දැන් ජනතාව කැමති. ගෙදරට අවිල්ල කියනවා ඔබතුමාට. අනේ යන්න කොසර් කියලා යන්න. අපි හැමදෙනාගේම භාෂණයේ නිදහසට මරුපහරක් එල්ල වී තියෙනවායි කියන එක අපිට මහජන නියෝජිතයන් හැටියට පිළිගන්න වෙලා තියෙනවා. ගෝ ගෝට හෝම්. මේ රටේ මිනිස්සු අදහස් පළ කරමින් කියන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට බෑ කියලා. ඒ නිසා මේ බක්මහ හබක් කරපු ආණ්ඩුවේ
මලබත උයන්න තමයි මේ රටේ මිනිස්සු දැන් මේ ලෑස්ති වෙමින් තියෙන්නේ. රාජපක්ෂගේ මිලිටරි කරණය තුළ පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ජනතාව මට්ටු කරන්න මර්ධනය කරන්න. මේ ආණ්ඩුව ආවේ එක රටක් එක නීතියක් කියලා. දැන් එක රටක් එක වේලක් බවට පත් වෙලා. ඇඳින් ඉතින් අපිට පුරුදු පුරුදු දෙයක්. නමුත් අපි කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. ජනතාව සාමකාමී උද්ඝෝෂණය කරන්න ආවම ප්‍රකෝප කිරීම මැද්දේ අහිංසක මිනිසුන්ගේ දේපල හානි වෙනවා නම් ඒක වළක්වන්න අවශ්‍ය ක්‍රියාමාර්ග තමයි අපි අරගත්තේ. අපිට මේ දවස් 3-4 පහු කරගත්තට පස්සේ ජනතාවත් එක්ක ඉදිරියට රටක් හැදිරි ඉස්සරහට පුළුවන්. එක දිනක් නීතියෙන් යටපත් කළත් ඒ වගේම අනාගතේ තවත් අවස්ථාවල මේක යටපත් කරන්න උත්සාහ කළත් එය සදාකාලිකව යටපත් කරන්න ආණ්ඩුවට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ ඇඳිරි නීතිය පනවලා ජනතාව මර්ධනය කරන්න දරන උත්සාහය ආපසු හකුල ගන්න ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මේ සියලු දෙනාම එකතු වෙච්ච බාරකාර ආණ්ඩුවක් මාස 6ක් යනකම් මේ රටේ මේ ප්‍රධාන ගැටලුව විසඳනකම් මේ රට පාලනය කරලා ඊට පස්සේ නැවත මැතිවරණයකට යන්න නැත්තම් මේකෙන් පීඩාවට පත් වෙන මේ අන්ත අසරණ දුගී ජනතාව. ආණ්ඩුවත් මේ වෙලාව පොජ්ජේ දනමක් අසරණ තැන මන්දු වෙලා ඉඳින්. අර්බුදයක් මංගච්චනකොට ඒතනේ පාලකයෝ ඉක්මන්තනෙන් මේතනට තීර්ණ මන්දු කරගන්න. තීර්ණ මන්දු කරගන්න කොදෝ වුණාම අර තිබෙන පීඩනයට වැඩි දෙනෙම් පීඩනයක් තමයි මන්දු වෙන්නේ. වත්මන් ජනාධිපතිවරයාගේ මම ඉල්ලා සිටිනවා කරුණා කරලා රටට ප්‍රශ්න ඇති කරන්නේ නැතුව ඉල්ලාස් වෙලා සුදුසුයයි කියන මං වගේ කෙනෙකුට හරි කමක් නැහැ ජනාධිපති ධුරය ලබා දීලා තමුන්නාසල ඇමරිකාවට යන්න පුළුවන්. අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට යෝජනා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. එම යෝජනාවට අනුව ඉදිරි කටයුතු සිදුවනු ඇති බවට විශ්වාස කරන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. ඊයේ සන්ධ්‍යාවේදී ජනාධිපතිතුමාන්ගේ ආරාධනාවක් පරිදි මමත් උදය ගම්මන්පිල ඇමතිතුමා හිටපු ඇමතිතුමාත් ඒ වගේම වාසුදේව නානායක්කාර හිටපු ඇමතිතුමාත් ටිරාන්නලස් මන්ත්‍රීතුමාත් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් යෙදුණා. ඒ වගේම අද පෙරවරුවේ ගරු අග්‍රාමාත්‍යතුමන් සමග සාකච්ඡාවක් යෙදුණා අපි කීප දෙනාම. මේ හැම සාකච්ඡාවකදීම අපි පෙන්වා දුන්නේ රටේ පවතින වර්තමාන අර්බුදකාරී තත්ත්වය හමුවේ මේ තිබෙන අමාත්‍ය මණ්ඩලයේ ඒ විදිහටම පවත්වාගෙන යන්නේ නැතුව ඒ තිබෙන අමාත්‍ය මණ්ඩලයේ විසුරුවා හැරලා සියලු දේශපාලන පක්ෂ සමග පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂ සමග සාකච්ඡා කරලා හැකිතාක් දුරට සර්වපාක්ෂික එකඟතාවයක් ඇති කරගන්න උත්සාහකරනද ඒ සර්වපාක්ෂික හෝ බහුතරපාක්ෂික එකඟතාවය ඇති කරගෙන අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන්න එමගින් පමණයි මේ රටේ පොදු ජනතාව තුළින් මතුවෙන මේ දැඩි අප්‍රසාදය හා විරෝධය සමනය කරගන්න පුළුවන් වෙන්නේ. ඇති වී තිබෙන පීඩාකාරී තත්ත්වයේ සම්බන්ධ තමන්ගේ විරෝධය තමන්ගේ අප්‍රසාදය පළ කරන්න සාමාන්‍ය ජනයාට තියෙන අයිතියට බාධා කරන්න බෑ, බාධා කළ යුතු නෑ. එසේ බාධා කිරීමෙන් ජනතා විරෝධය සමනය කරන්නත් බෑ. ඒ නිසා ජනතාවගේ විරෝධය මොකද්ද කියන එක හරියට තේරුම් අරන් ඒ අනුව කටයුතු කරන්න. මේ රට අරාජික වෙන්න දෙන්න බෑ. දැන් ආණ්ඩුව මේ විදියට හිතුවක්කාරී පියවර ගත්තොත් හදිසි නීතිය දමමින් ඇඟිරි නීතිය දමමින් එහෙම නැත්නම් සමාජ මාධ්‍යවලට අවහිරතා ඇති කරමින් මේ විදියට කටයුතු කළොත් මේ රටේ මහජන විරෝධය මීට වඩා බලසම්පන්න වෙනවා. ඒකට අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ගැටලුවක් පැන නගිනව නේද? ඒ සියල්ල වෙනස් විය යුතුයි. ඔබතුමාලා යෝජනා කරනවාද අග්‍රාමාත්‍ය ධුරයට? අපෙන් කවුරුත් එහෙම ඇහුවේ නෑ. ඇහුවොත් අපි කියනවා. අඬන්න ඉන්න මිනිහට ඇහැට ඇඟිල්ලෙන් අණිනවා වගේ. පොත්තලම පාරම්පරික කුඹල් කර්මාන්තකරුවන් රටේ අර්බුද මැද්දේ දැන් තවත් අසරණ වී සිටිනවා. මැටි කර්මාන්තයෙහිවත් කුඹල් කර්මාන්තයට අතීතයේ හිමි වී තිබුණේ සුවිශේෂී ස්ථානයක්. පුරාණ ජනප්‍රවාදවලට අනුව මැටි බඳුනක නිර්මාණය ඇරඹුම සිදු වී ඇත්තේ අලියකු මැටි පොලවක් මත තැබූ පා සටහනකින්. එසේ ඇරඹුණු කුඹල් කර්මාන්තය වර්තමානයේ අද දක්වාම මිනිස් පරිභෝජනයට අවශ්‍ය මැටි වලන් සහ විවිධාකාර විසිතුරු භාණ්ඩ නිර්මාණය කරන පරිසර හිතකාමී දේශීය කර්මාන්තයක්. පදම් කළ සවිවර මැට්ටෙන් සකපෝරුව මත විවිධ හැඩයන්ගෙන් සහ ප්‍රමාණයන්ට අනුව මැටි බඳුන් නිර්මාණය වන්නේ ඉතා අපූරු ලෙසයි. අමු මැටි ගින්නෙන් පිලිසීමෙන් ඉතා තද බවට පත්වන නිසා වැඩි කාලයක් භාවිතා කළ හැකි වනවා. අතීතයේ සිට මෙම කුඹල් කර්මාන්තයේ නිරත වන පාරම්පරික උදවිය අදටත් ඒ ඔවුන්ගේ ජීවනෝපාය කරගෙන තිබෙනවා. පසුගිය කාල සීමාව තුළ මෙරට දේශීය කර්මාන්ත නගා සිටුවීම පිළිබඳව සමාජ කතිකාවතක් ඇති වුණත් අද වන විට කුඹල් කර්මාන්ත හිමියන්
අසරණ වී තිබෙනපා. අපි රෑ 10 11 වෙනකම් වැඩ කරනවා, පාන්දර වැඩ කරනවා. එහෙම කරලා ගොඩාක් ස්ටොක් හදාගෙන තමයි මේ ගමන යන්නේ. තෙල් අර්බුදයයි විදුලිය නැති එකයි නිසා මේ දැන් 2 3 වෙනකොට සමහර අය 4 වෙනකොට වැඩ නතර කරලා යනවා. අවුරුදු සීසන් එකේ කියලා ගොඩාක් වැඩ කරගන්නේ මේ කාලෙනේ. මේ ගමන ඉස්සරහට යන්න බැරුව ගියා මේ විදුලි අර්බුදෙත් එක්ක. දැන් ඉල්ලලා තියෙන බඩු ගෙනියන්න දෙන්න විදිහක් නැහැ කියන යාළට තෙල් ප්‍රශ්න නිසා අපිට මේ විදුලිය තිබුණා නම් ඉතින් මීට වැඩි ලොකු ගමනක් යන්න තිබෙන්නේ. වෙනදාට අවුරුදු සීසන් එකට කිසිම මේ මැටි කර්මාන්තකරු නිකන් ඉන්න මේ වෙලාවක් නැහැ. දවල් රෑ නතු වැඩ කරනවා. දැන් එහෙම වැඩ කරන්න විදිලියක් නැහැ. වැඩ කරුවත් බඩු දෙන්න විදිහකුත් නැහැ. ඒ වගේ ලොකු ප්‍රශ්න කොටකට දැන් මූණ පාන් වෙලා තියෙන ඉතින් දැන් අවුරුද්දෙන් පස්සේ මේ අපේ සේවකයින්ට කර්මාන්තෙට මොන තත්ත්වයක් උදා වේද කියලා විශ්වාසයක් නැහැ. අපිත් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. සිංහල අලුත් අවුරුද්දට සෑම නිවසකම කිරි ඉතිරෙන්නේ මේ කුඹල් කර්මාන්ත හිමියන්ගේ දහඩිය මහන්සිය නිර්මාණය වන කුඩා මැටි මුට්ටියක් තුලයි. අලුත් අවුරුද්දට සෑම නිවසකම මුළුතැන්ගේ කල එළිවන්නේ මැටි වලන් පිනන් වලින්. එළමෙන සිංහල අලුත් අවුරුදු සමය වෙනුවෙන් මැටි වලන් ඇතුළු මැටි ආශ්‍රිත භාණ්ඩ විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කළ කුඹල් කර්මාන්තකරුවන් පිරිසක් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. ඒ පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තණ්ඩිය මැතිවරණ කොට්ටාෂයේ කලිමුල්ල ගම්මානයේ පාරම්පරික කුඹල්කරුවන්. එම ගම්මානයේ කුඹල් කර්මාන්තයේ නියැලෙන පවුල් සංඛ්‍යාව 100කට අධිකයි. පවතින ඉන්ධන, විදුලිය සහ ගෑස් අර්බුදයේ තව දුරටත් වර්ධනය වීම නිසා එම කර්මාන්තකරුවන් එසේ අසරණ වී තිබෙනවා. මෙම ගම්මානයේ විසින ඇතැම් මහා පරිමාණ කුඹල් කර්මාන්තකරුවන් සිය නිෂ්පාදන ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයකටද පසුගිය කාලයේදී අපනයනය කර තිබෙනවා. නමුත් මේ වන විට පවතින දැඩි අර්බුදකාරී තත්ත්වයේ සමග ඒ සියලු අවස්ථාවන් ඔවුන්ට මගහැරී ගොස් අවසන්. කුඹල් කර්මාන්තයේ නිරත වන එම පිරිස එම කර්මාන්තයේ පවත්වාගෙන යන්නේ එවන් අසීරු තත්ත්වයකයි. පවතින අර්බුදකාරී තත්ත්වයේ හමුවේ කුඹල් කර්මාන්ත හිමියන්ට සහනයක් ලැබෙන්නේ කවදාද? ජාතික අලුත් සහල් මංගල්‍ය මෙවරත් ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභිසදී පැවැත්වුණා. ඒ 55 වන වරටයි. සහලින් ස්වම්පෝෂිතව රටට සෞභාග්‍ය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් පවත්වන ජාතික අලුත් සහල් මංගල්‍ය මෙවරත් අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභ්‍යසදී පැවැත්වුණා. ඒ 55 වන වරටයි. කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් අලුත් සහල් මංගල්‍ය සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. සිංහල ජාතිය කියලා කියන්නේ බඩගින්නේ හිටපු ජාතියක් නෙවෙයි. ඒ වගේම සිංහල ජාතිය කියලා කියන්නේ පිට රටින් නැව් වෙනකන් කට ඇරගෙන හිටපු ජාතියක් නෙවෙයි. මේ සිංහල ලේ තියෙන අය මේවා අපි අවබෝධ කරගත යුතු බව තියෙනවා. අපි යා යුතුයි කාබනික පොහොරවලට. කාබනික පොහොර හරියාකාරව නිෂ්පාදනය කරලා අහිංසක ජනතාවට දෙනවා නම්, ඒ ගොවියා දැනුවත් කරනවා නම්, ගොවියා ළඟට ගිහිලා කියලා දෙනවා නම්, හොඳ පොහොර දෙනවා නම් දෙවි හාමුදුරුවනේ අපේ රටට පමණක් නෙවෙයි විදේශීය රටට පවා අපිට මේ සහල් පිටරට යවන්නට පුළුවන්කම තිබෙනවා. තව තව කාට කාට හරි දොස් කියන එක නෙවෙයි තියෙන්නේ. අපි මේවා සිහි බුද්ධියට අරගෙන කළ යුත්ත හරියට අවබෝධ කරගෙන ඔබේ අපේ රාජකාරිය හරි අකුරට කරනවා නම් අපේ රට සමෘද්ධිමත් රටක් කරගන්නට පුළුවන් කියන එක ජයසිරි මහරහතන් වහන්සේගේ සේවන යට ඉඳගෙන මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මේ අතර කාබනික පොහොරින් සාර්ථක වී අස්වැන්නක් පවත්වාගෙන යන පුවතක් එප්පාල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ඒ එප්පාවල චෛත්‍යාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය මහමාන් කඩවල පියරතන නා හිමියන්ගේ කුඹුරේ වගා කළ දේශීය වී වර්ගයක් වන රන් කහවණු වී අස්වැන්නයි. එහි අස්වනු සමීක්ෂණයක් දුරුමැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබුවා. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.